හරිද අපි එහෙනම් වැඩ පටන් ගමු. එතකොට ඊයේ සතිය අපි කතා කළාට වර්ගජ සමීකරණ විසඳන්න සූත්‍රය පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එතකොට ඔයාලට මතක ඇති අපි සූත්‍රයක් ගොඩනගලා පෙන්නුවා. ඒකත් දිග වැඩක්. සූත්‍රේ ගොඩනගන්න මං කිව්වා අවශ්‍ය වෙන්නේ නැහැ. සූත්‍රේ දාලා ගණන් හදන්න විතරයි ඕනේ කියලා. පොඩි මතක් කිරීමක් කරන්න අපිට. මං ගත්තොත් මෙහෙමයි. x වර්ගයේ ධන dx ධන c සමානයි බිංදුව විදියට වර්ග සමීකරණයක් හැදුවොත්. ඒ කියන්නේ වර්ග පදයේ x පදයේ නියත පදයේ ඔය විදියට හැදුවොත් මේකේ උත්තර ගන්න පුළුවන් කියලා මේ මං ලියන සූත්‍රය පාවිච්චි කරලා. මේ ලියන සූත්‍රය පාවිච්චි කරලා. එතකොට සූත්‍රේ නම් මතක තියෙනවා නැත්නම් හදාගන්න බැරි වෙනවා. x - ඍණ b ධන හෝ ඍණ b වර්ගයේ ඍණ 4ac වල වර්ගමූලය බෙදීම 2යි. ඔය කියන එක පාවිච්චි කරලා අපිට පුළුවන් ගාණ හදාගන්න. පුතේ ඕක හදනකොට අනිවාර්යයෙන්ම පුතේ වෙන්න ඕනේ මේ අපි ලියාගන්න ඕනේ සමීකරණයේ ax වර්ගයේ ධන bx ධන c ආකාරයට x වර්ග පදේ x පදේ නියත පදේ විදිහට ලියලා ඊට පස්සේ abc හොයලා ආදේශ කරනවා. abc කියන්නේ x වර්ගයේ ඉස්සරහා දින ඉලක්කමේ x ඉස්සරහා b නියත පදේ c. ඒක මේ සූත්‍රයට ආදේශ කරලා අපර බුලම් උත්තරේ ගන්න. අද අපි බලමු ගානක් හදලා. අන්ත ගාන ලියලා මේ ගාන එදා හැදුවා නම් මට ආයි කියන්න. මම මතකයේ හිටියද පුතේ එක ගානක් හැදුවා. මෙන්න මේ සමීකරණය x වර්ගයේ ඍණ 7x ධන 5 සමානයි බිංදුව. දැන් මේකේ අපි ගාන හදනකොට abc මුලින්ම ලියාගන්න. a කියන්නේ කීයද? b කියන්නේ කීයද? c කියන්නේ කීයද කියලා ලියාගන්නවා. එතකොට a කියලා කියන්නේ x වර්ගයේ ඉස්සරහා ඉලක්කම. ඉලක්කම නැහැ කියන්නේ එකයි. b කියන්නේ x ඉස්සරහා තියෙන ඉලක්කම. x ඉස්සරහා තියෙන ඍණ 7. c කියන්නේ නියත පදය ධන 5. ඊළඟට අපි කරන්නේ සූත්‍රය ආදේශ කර සූත්‍රය ලියනවා. x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූලය ඇතුලේ b වර්ගයේ ඍණ 4ac බෙදීම 2යි සූත්‍රය ලියනවා. ඊළඟට අපි සූත්‍රයට ආදේශ කරනවා. x සමානයි උදේ සූත්‍රයට ආදේශ කරනකොට මේ සූත්‍රයේ තියෙන ලකුණු ඉලක්ක නැති වෙන්න බෑ නේද? ඒක සූත්‍රයක් නේ. ඒකවල මේවා තියෙන්න ඕනේ නේ. මෙතන ඍණ ලකුණ තියෙනවා. ධන හෝ ඍණ වර්ගමූලයේ ඇතුලේ මෙතනක් ඍණ හතරක් තියෙනවා. ඒක නැති වෙන්නත් බෑනේ. ඒකත් තියෙන්න ඕනේ. පහළ දෙකේ ඉලක්කමක් තියෙනවා. ඒකත් තියෙන්න ඕනේ. දැන් ওই ටික තියාගෙන දෙය අපි අනිත් ඒවාට ආදේශ කරනවා. හරිද? මේ දැන් b වෙනුවට ආදේශ කරන්න යන්නේ මේ ඍණ ලකුණ නැති වෙන්න බෑ. ඒක තමයි ගොඩක් වෙලාවට විභාගෙදි වල වරද්ද ගන්න. ඍණ ලකුණ අතහැරලා දාන්න. හරි? b වෙනුවට ඍණ 7. b අකුර වෙනුවට ඍණ 7. එක ළඟ ලකුණු දෙකක් තියෙනකොට දෙවෙනි සංඛ්‍යාව අපි වරහණක් ඇතුළේ ලියමු. ඊළඟට b වෙනුවට ඍණ 7. එයාගේ වර්ගය. 4 වැඩි කිරීම a වෙනුවට 1 වැඩි කිරීම c වෙනුවට 5 2 වැඩි කිරීම a වෙනුවට 1 දැන් නිවැරදි ආදේශයේ පිටු මේ නිවැරදි ආදේශයට ලකුණු තියනවා ඔයාලට විභාගෙ ඊට පස්සේ අපි කරන්නේ පිටේ මේකේ වර්ගමූලයේ ඇතුළ තනි අගයකට සුළු කරලා ඉන්නවා හරිද වර්ගමූලයේ ඇතුළ තනි අගයකට සුළු කරනවා මම ගන්නවා මෙහෙම ඍණයි ඍණයි වැඩි කළාම ධන 7 ඒක ලියලා ඉන්නකො 7 වර්ගයේ කියන්නේ 49යි ඍණදා ප්‍රශ්නයක් නැහැ නේ වර්ගාවාම ධන ඍණ 7 වරක් එක 4යි 4 වරක් 5 20යි බෙදීම 2 වරක් එක
देख एक समान है आते दान बोरी ने तें आप यादू कर रहे हैं आता इस नामे विशाल आदू कर इसी नामे बिली में देख उन ने माँ वर्ग मूले ऐतुले थानी आगे एक टे सुलु करा दिए मम्मे की ना पिए वरे में सुलु कराने पुर्दुए ඊළඟට විභාගෙ දි අපිට වර්ගමූල දෙනවා අපි සාමාන්‍ය හරියටම වර්ගමූල දෙයි එහෙම නැත්නම් මොකක් හරි එකක් දෙයි කරණි පාවිච්චි කරලා හොයාගන්න පුළුවන් වෙන්නේ දැන් මේක නම් ඔයාලට පේනවා මම මේ හැදුවේ 13 4 අභ්‍යාස මාලාවේ B කොටස මම මේ හදන්නේ එතකොට ඒකට අදාළ වර්ගමූල 29 මේ පොතේ දීලා තියෙනවා 75 වෙනි පිටුවේ වර්ගමූල 29 කියන්නේ 5.38 එහෙනම් මට දෙන්නේ ඊළඟ පොලිමේදී 5.38 මේකට ආදේශ කරනවා 5.38 ආදේශ කරනවා දැන් පිළිවෙලට සුළු කරේ තාම මේ යට ඉලක්කම සුළු කරන්න ගියේ ඒක අන්තිමට කරනවා දැන් පුතේ වර්ග සමීකරණයක මං කිව්වා හැම වෙලේම උත්තර දෙකක් තියෙනවා කියලා ඒ නිසා මෙතනින් මම උත්තර දෙක ගන්නවා ධන හෝරින දාලානේ තියෙන්නේ ධන අරගෙන එකක් ලියනවා ඍණ අරගෙන තව එකක් ලියනවා මං ගන්නවා මෙහෙම एक समान है हाथ दाने पहाड़ी दशम में तुम्हारे यहाँ पे बेदी में देखकर हो एक समान है हाथ फ्रीने पहाड़ी दशम में तुम्हारे यहाँ पे बेदी में देखकर इतने बोले मैंने वैसे में सुलु कर लिया हाथाई पहाड़ी दोलाहाई दशम में तुम्हारे यहाँ पे बेदी में देखकर दें मम्मी कर देखें बेदी में දෙවරක් 6යි 1යි 9යි මේ පැත්ත සුළු කරලා මින්න 7ෙන් මේක අඩු කරන්න දීලා අමතක වෙලා අඩු කරා 2.38යි කියලා 7 කියන්නේ 7.0.0 පුතේ ඒකෙන් 5.38ක් අඩු කරන්න ඕනේ 10ෙන් 8ක් ගියාම 2යි 9ෙන් 3ක් ගියාම 6යි මෙතන 6ෙන් 5ක් ගියාම 1යි එතකොට මෙතන එනවා 1.62 බෙදීම දෙක ඊළඟට අපිට පුළුවන් මේක දෙකෙන් බෙදන්න 0.2 2.8 1 ඊළඟට අපිට කියනවා පුතේ ඔයාලගේ පොතේ ගානේ මේක විසඳලා පිළිතුර දශම ස්ථාන එකකට දෙන්න ඉතින් අපි උත්තරේ දශම ස්ථාන එකකට දෙමු දශම ස්ථාන එකක් කියන්නේ මෙතනින් අයින් කරන්න ඕනි ගන්න. මෙතනින් අයින් කරනවා. එතකොට ඊළඟ පොලිමේ අපි ඒක ලියනවා x 6.0 අයින් කරන ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් මෙහෙට එකක් එකහු කරලා අයින් කරන්නේ 6.2 හෝ x 0.8. මේක එකනේ නිකම්ම අයින් කරලා දානවා. ඊළඟට ඔයාලට මම ගිය සතියේ කියලා දුන්නා මේ වගේ ගණන් අහම අපිට උත්තරේ හරිද කියලා බලා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන මම කිව්වා අවසානයේ තියෙන උත්තර දෙක සුළු කරලා බලන්න සුළු කරනවා කියන්නේ ධනයි ඍණයි නම් අඩු කරනවා දෙකම ධන නම් එකතු කරනවා දෙකම ඍණ නම් ඒත් එකතු කරනවා මේක දෙකම ධන එකතේ 6.2 0.8 ඒක එකහු කරාම වලට එනවා 7යි කියන එතකොට පුතේ මෙතන මේකෙ පුතේ මේ x වලගේ 7 ලකුණ අමතක කරලා මෙතන x වර්ගයේ ඉලක්කම 1 7 එකෙන් බෙදුවාම 7යි 7 එකෙන් බෙදුවාම 7යි ඔය උත්තරේ එනවා නම් පුතේ අපි හදපු ගාන හරි ලකුණ මාරු වෙලා එන්නේ මෙතන ඍණ නම් මෙතන ධන එන්නේ එතන ධන නම් මේක ඍණ වෙලා එන්නේ ධන ඍණ මාරු වෙලා එන්නේ ඔහුත් ඒ වර්ග සමීකරණ වල ලක්ෂණයක් ඔයාලා ඔයා A level පන්තියේක මැත්ස් කළොත් මේ මම මේ කියන ලක්ෂණය ඉගෙන ගන්න මේක අපිට අයිති දෙයක් නෙවෙයි පුතේ මේ විදිය සමීකරණයක මූල එහෙම නැත්නම් උත්තර ඇල්ෆා බීටා කියලා අපි ගත්තොත් ඒ දෙන්නගේ එකතුව ඍණ b බෙදීමේට සමාන වෙනවා දැන් මේ දෙන්න එකතු කළාම 7යිනේ ඒ 7ට සමාන වෙන්න ඕන ඍණ b බෙදීමේ ඉතින් ඍණ b කියන්නේ b කියන්නේ ඍණ 7යි ඍණ b කියන්නේ එතකොට ධන 7යි 7 බෙදීමේ 1 7යි ඔම ලක්ෂණය දින ඒක නොකිය මම කිව්වේ මේ දෙනවල සුළු කරලා බලන්න එතකොට ලැබෙන උත්තරේ මෙන්න මේ දෙන බෙදුවාම වෙන ආගියට සමාන වෙන්න ඕනේ ලකුණ ගැන හිතන්න එපා කියලා කිව්වේ ඒක
ඔන්න පුතේ උදව්වක් අවශ්‍යයට උදව්වක් දෙන්න පුළුවන් අපිට එතකොට මේකේ අපි ඉස්සෙල්ලාම ABC ලියන්න ඕනේ ඔයාලට මතකයිද ගිය සතියේ අපි වර්ග පූර්ණය ගැන කතා කරනකොට කිව්වා මේ සමහර අවස්ථාවල වර්ග පූර්ණ යොදා ගන්න නැතුව ඉමු කියලා වැඩි පොඩ්ඩක් අමාරු වෙන්න හින්දා මේ මේක ඒ වගේ අවස්ථාවක් මේක හොඳම සූත්‍රය දාන එක පේනවනේ x ඉස්සරහා ඉලක්කම බෙදෙන්නේ නැහැ දෙකෙන් හරියට ඒ වගේ මේ x වර්ගයේ ඉස්සරහා ඉලක්කමක් තියෙනවා ඕක පුතේ හදන්න ගියොත් වර්ග පූර්ණය කළා අපි වෙන අමාරුවක වැටෙනවා ඒ නිසා හොඳම විදිය තමයි මේ වගේ එකට සූත්‍රය දාන්න එතකොට සූත්‍රයට අවශ්‍ය දේවල් ටික අපි ලියා ගන්නවා ඒ කියන්නේ x වර්ගයේ ඉස්සරහා ඉලක්කම b කියන්නේ x ඉස්සරහා ඉලක්කම c කියන්නේ නියත පද ඊළඟට b වෙනුවට ආදේශ කරනවා පුතේ ඍණ 1. පේනවනේ මම මේක දානකොට කල්පනාවෙන් දැම්මෙ පුතේ මේ ඍණ ලකුණ කියනවා. මෙතන ඍණ 1 හතර වැඩි කිරීම a කියන්නේ 2 c කියන්නේ ඍණ 2. a කියන්නේ 2. දැන් ඔයාලට පුළුවන් ඔය අගයන් ටික සුරු කරගන්න පුතේ. මම ඉස්සෙල්ලා කිව්ව පිළිවෙලටම සුරු කරගන්න වර්ගමූලයේ ඇතුළ තනි අගයකට සුරු කරගෙන ඉන්න. එතකොට ගාන හදාගන්න ලේසි. කොයි වෙලාවකවත් වර්ගමූලයේ ඇතුළ පුතේ ඍණ උත්තරයක් එන්නේ නැහැ. ඍණ අගයක වර්ගමූලයක් නැහැ. අපි දුන්නේ ඍණ 25යි. එහෙම එකක් වෙන්න බෑ. එහෙනම් අපි අතින් කොහෙ හරි මේ ගාන වැරදිලා. හරිද? x සමානයි ඍණයි ඍණයි වැඩි කළාම ධන 1 එකේ වර්ගයේ 1යි 3යි 3යි වැඩි කළාම ධන 4 වරක් 2 8යි 8 වරක් 2 16 බෙදීම 2 වරක් 2 4 ධන හෝරින 16 1යි 17යි බෙදීම 4 ඊට පස්සේ පුතේ 17 වර්ගමූලයේ දාන්න ඕනේ අපි ඒක අපේ දීලා තියෙනවා 4.12යි කියලා සිලබස් එකේ විභාගෙදි වර්ගමූල ආගය දෙනවා. පරණ සිලබස් එකේ ගණන් වල නම් දෙන්නේ නැහැ පුතේ. ලඝු දාලා අපිට හොයා ගන්න උනා. දැන් ඒව දෙනවා. දැන් අපිට තියෙන්නේ ආදේශ කරන්න විතරයි. දැන් මෙතනටම ආවට පස්සේ ඔයාලට පුළුවන් ධන ආගය අරගෙන එකක් ලියන්න, ඍණ ආගය අරගෙන තව එකක් ලියන්න. මම මේකේ ලියන්න. x සමානයි 1 ධන 4.12 බෙදීම 4 दशम स्थान इतना उत्तरे ඒ කියන්නේ භාගය දශම 5යි නේ. ඔයාලගේ ලැබෙන උත්තරේ 0.5 වෙනවා නම් සුළු කළාට පස්සේ උත්තර දෙක ඔයාලා හදපු ගාන හරි. බලන්න හදන්න. එතකොට පුතේ මේක මම සම්පූර්ණ කරනවා. x සමානයි මේ එකතු කළාම 5.12යි බෙදීම 4 දැන් අපි මේක 4ෙන් බෙදන්න ඕනේ. 4 වරක් 1 4යි 11ට 4 වරක් 2 8යි 22ට 4 වරක් 8යි 1.28යි. ඊළඟට අපිට කියනවා දශම ස්ථාන එකකට දෙන්න කියලා. එහෙනම් මේක අපි කියන්න පුළුවන් 1.3 තුනට. අයිගෙන ලක්ම 5ට වඩා වැඩිනේ 1.3. ඊළඟට මේ පැත්තෙකදී අඩු කරනකොට ලොකු ගානේ පොඩි ගාන අඩු කරන්නේ ඍණ 4.12 දෙකෙන් එකක් අඩු කරාම 3.12යි බෙදීම 4. බිංගුයි 4 වරක් 4 28යි 4 වරක් 8 32. ඍණ 0.8යි.
එතකොට මේ ලැබෙන උත්තර දෙක සුළු කරලා බැලුවොත් පුතේ ධනයි ඍණයි තියෙන්නේ. සුළු කරනවා කියන්නේ එතකොට අඩු කරන්නනේ වෙන්නේ. අඩු කළොත් පුතේ 13 8 ගියාම 5යි 0.5යි. 0.5යි. මම කො 0.5 ධනයි එන්නුනේ කියලා පුතේ. ඇයි එක වෙදීම දෙක 0.5යි? එහෙම එනවා කියන්නේ අපි හදපු මේ ගාන හරිය. හරි එතකොට 2x වර්ගයේ ඍණ 5x ධන 1 සමානයි බිඳු වුණාම අපිට a ලියා ගන්න පුළුවන් 2 කියලා b ලියන්න පුළුවන් ඍණ 5 කියලා c ලියන්න පුළුවන් 1 කියලා දැන් අපිට ආදේශ කරන්න පුළුවන් මොකද b වෙනුවට ඍණ 5 මෙතන ඍණ 5 ඍණ 5 වර්ගය a වෙනුවට 2 सी වෙනුවට 1 ඒ වෙනුවට 2 ඊට පස්සේ පුරුදු විදියට අපි ආදේශ කරගන්න ඕනේ පුතේ මෙතන වර්ගමූලයේ ඇතුළ තනි අගයකට එනකම් ආදේශ කරලා සුළු කරනවා ඉතින් අය ඍණයි ධන ධන හෝරින 5 වර්ගයේ 25යි ඉතින් 5 වර්ගය 4 වරක් 2 8යි वर्गमूल आदेश वर्गमूल दशम एक විදීම 4